හයි අනුවනේ කොහොමද යාලට ඔන්න අපි අදත් අලුත් දැනුමක් කිරීමක් එක ඔයාලව හම්බ වෙන්න ආවා අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ දනිහසේ ගෙවි ගියපු කාටිලේජ නැවත වර්ධනය කරගන්න අපිට කරන්න තියෙන ප්‍රතිකාර මොනවාද කියලා ඔයාලත් කැමතිද මේ ප්‍රතිකාර මොනවාද කියලා දැනගන්න එහෙනම් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම ඔයාලා රැඳී ඉන්න ඕනේ ඔයාලා ගෙදර අරින්න වහන්න අමාරු දොර ජනේල නැත්නම් පැන්ට්‍රි කබඩ් තියනවාද ඒකට හේතු වෙන්නේ ඝර්ෂණය ඒ කියන්නේ එකිනෙකට ශක්තිමත් දෘෂ්ටීන් දෙකක් එකිනෙකට ඇදෙනකොට ඒවා චලනය වීමට අපහසු වීම වගේම ශබ්ද නැගීමකුත් සිද්ධ වෙනවා ඒක මගහරවා ගන්නට නම් ඝර්ෂණය අඩු කරන තේ වර්ග හරි ග්‍රීස් වර්ග හරි ඒවායේ සරණිය වලට දාන්න අපිට සිද්ධ වෙනවා ඒවගේම ඕනෑම යන්ත්‍රයකට ඝර්ෂණය අඩු කරන තෙල් වර්ග හරි ග්‍රීස් වර්ග හරි භාවිත කරන්නේ මේ හිඳමයි මේ සරණේරු වගේම තමයි අපේ දණහිසේ සන්ධිත් දණහිසේ සන්ධිවල ක්‍රියාකාරීත්වයත් හරියට සරණේරුවක ක්‍රියාකාරීත්වයට බෙහෙවින් සමාන වෙනවා තෙල් වර්ග හරි ග්‍රීස් වර්ග හරි භාවිත කරලා සරණේරුවක ක්‍රියාකාරීත්වය පහසු කරගන්නවා වගේම අපේ දණහිස් සන්ධිවල ක්‍රියාකාරීත්වය පහසු කරන්නේ දණහිස් සන්ධිවල ස්වභාවිකවම නිපදවනු ලබන කාටිලේජ මගින්. එයාලා මස් ආහාරයට ගන්නා අවස්ථාවකදී ඉතාමත් හොඳින් නිරීක්ෂණය කළොත් එම සත්ත්ව අස්ථි සම්බන්ධ වෙලා තියෙන නිස්සනසුළු කාටිලේජ පිළිබඳව හොඳින් දැක ගන්න පුළුවන්. ඒ කාටිලේජ වගේම තමයි අපේ දණහිස් සන්ධිවල පවතින කාටිලේජත්. ඉතින් යම් කිසි හේතුවක් හින්දා මේ කාටිලේජ ගෙවී ගියොත් අපේ දණහිස් සන්ධිවලින් ශබ්දයක් ඇතිවීම වගේම ඇවිදීමේ අපහසුතාවයකුත් ඇති වෙනවා. ඒ ස්වභාවය දිගු කාලීනව තිබුණොත් අපේ අස්ථිවලට බලපෑමක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දණහිස් කාටිලේජ ගෙවී යාම සිද්ධ වෙන්නේ වයස අවුරුදු 40 ඉක්ම වූ පසුවයි. නමුත් වර්තමානයේ වන විට තරුණ මහලු වයස් භේදයකින් තොරව මෙය බහුලව පවතිනවා. මෙසේ ගෙවී ගිය කාටිලේජ නැත්නම් මෙරබොන් නැවත වර්ධනය කරන ප්‍රතිකාර හතක් පිළිබඳව අපි දැන් විමසා බලමු. අංක 1. කෙසෙල් විෂ පොට්ටනිය. දේශීය හෙළ වෛද්‍ය ක්‍රමය තුළ කෙසෙල් ශාකයේ විවිධ කොටස් වල ඇති විෂ අපගේ සන්ධිවලට ඉතාමත් ගුණදායක බව සඳහන් වෙනවා. කෙසෙල් ගස්වල ඇති උකුණත් නම් සෙවල ගතියකින් යුත් එම දියරය සන්ධිවල කාටිලේජ වර්ධනයට ඉතාමත් උපකාරී වෙනවා. ඉතින් මේ හින්දා සන්ධි ආශ්‍රිත බොහෝමයක් රෝග සුව කිරීම සඳහා බඳිනු ලබන පත්තුවලට මේ දියරය යොදා ගන්න ලබනවා. වර්තමානයේ වන විට මේ කෙසෙල් ගස තුලින් වැඩි පරදාවක් ලබා ගැනීම සඳහා කරනු ලබන විවිධ ප්‍රතිකර්ම නිසා කෙසෙල් ගසෙහි පෝෂණ ගුණය ගොඩක් අඩු වෙලා තියෙනවා. යම් කිසි ආකාරයකින් කෙසෙල්හි පෝෂණ ගුණය රැකිලා තියෙන්නේ ඇඹුල් කෙසෙල් නෙල්ලේහි පමණයි. හොඳට ඉදුණු ඇඹුල් කෙසෙල් වල පොත්ත සහ නටු වලට ටික ටික වතුර දමමින් ඒ පල්ප් එකක් වෙන ආකාරයට හොඳින් කොටා ගන්න ඕනේ. ඊට පස්සේ එම මිශ්‍රණය කපුල දික බැලලක හොඳින් ඔතාගෙන පොට්ටනියක් සාදාගත යුතුයි. සාදාගත් එම පොට්ටනිය දණහිසෙහි උඩින් තබා ගොඩක් තද නොකර ඒ හොඳින් නොතා ගන්න ඕනේ. එහි ඇති කෙසෙල් යුෂ දණහිසට හොඳින් අවශෝෂණය වීමෙන් දණහිසෙහි කාටිලේජ වර්ධනය උත්තේජනය කරනවා වගේම ඔබේ දණහිසෙහි වේදනාව වගේම දණහිසින් නැගෙන ශබ්දයත් නැති වෙලා යනවා. මේන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් දිනපතා සති 3ක් නොකඩවා එක දිගට කළ යුතුයි. අංක 2. එලකි තෙල් ආලේපනය කිරීම. එලකි තෙල් කියන්නේ එලකිරිය දෙන් වෙන් කර ගන්නා ඛනිජ ලබන බහුල තෙල් වර්ගයක්. අලුත උපන් වසු පෙටවකු සති 2 3කින් ඉතා හොඳින් දුව පැන ඇවිදින ආකාරය ඔයාලත් දැකලා ඇති. එසේ වසු පැටවෙකුට ඇවිදීමට තරම් අස්ති ශක්තිමත් කරන්නේ එලකිරිවල අඩංගු වන මෙදමය කොටසෙහි ඇති ඛනිජ ලවණයි.
ඉතින් වසපටවාට වගේම තමයි අපේ සන්ධි ශක්තිමත් කරන්නත් එම ඛනිජ ලවණ ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ සඳහා එළඟි තෙල් මිශ්‍ර ආහාර ගැනීම වගේම උදේ සවස එළඟි තෙල් දණහිසෙහි ආලේපනය කරලා හොඳින් සම්බාහනය කර යුතුයි. එළඟි තෙල් දණහිසෙහි ආලේපනය කරන්න කලින් දණහිස උණුවතුරින් තෙම්බූ රෙදි කැබැල්ලක් මගින් හොඳින් ඔතා තබා දණහිස උණුසුම් කරගන්නට ඕනේ. ඊට පස්සේ ඒ මත එළඟි තෙල් ආලේපනය කරලා සම්පූර්ණයෙන්ම උරා ගන්නා කල්ම හොඳින් සම්බාහනය කළ යුතුයි. උණුසුම බැහැල ගියොත් නැවත වරක් රත් කරගන්නට අමතක කරන්න එපා. එළඟි තෙල් වල අපගේ කාටිලේජ යළි වර්ධනය කරන්න අවශ්‍ය කරන ඛනිජ ලබන රාශියක්ම අඩංගු වෙනවා. ඒ වගේම අපේ සමහර හා එම ඛනිජ ලබන කාටිලේජ වෙත ගෙන යාමට උපකාරී වෙනවා. අංක 3. හරක් මස් කටුජෙල්. ඉතින් ඒ සඳහා මුලින්ම හරක් මස් වල කටු ඉවත් කරලා කටු ටික හොඳින් සෝදා ගන්න. ඊට පස්සේ තරමක් විශාල පාජනයක් අරගෙන ඒට වෙනම උතුර බාගත්තු උණු වතුර දාන්න. කටු ටික වැසෙන ප්‍රමාණය වගේ 3 ගුණයක් පමණ වතුර තියෙන්නට ඕනි. ඊට පස්සේ යාන්තමින් උතුරන තරමට ගින්දර දාලා බරින් බර එය කලතමින් පැය දෙකක කාලයක් හොඳින් තම්බා ගන්න. වතුරට ඉහළින් මිදී ඇති ස්තරයක් වැනි ජෙල් එක හැන්දක් මගින් සූරාගෙන තදින් වැසිය හැකි වීදුරු බෝතලයකට තමා ගන්න. දවසට දෙතුන් වතාවක් එම ජෙල් වලින් ස්වල්පයක් අරගෙන දණහිසෙහි ආලේපනය කරලා හොඳින් සම්බාහනය කරන්න. සති කිහිපයකින් දණහිසෙහි කාටිලේජ වර්ධනය වේගවත් කරනවා. සාදාගත් ජෙල් දැමූ භාජනය හොඳින් වසා ශීතකරණය දමාගෙන කාලයක් භාවිතා කරන්නට පුළුවන්. අංක 4. හොඬ පොර පත්තුව. හොඬ පොර කියන්නේ අපේ දේශීය හෙළ වෛද්‍ය ක්‍රමය තුළ බහුලව භාවිතා කරනු ලබන ඖෂධයක්. මෙම හොඬ පොර අද වන විට සොයා ගැනීමට නොහැකි වුණත් දේශීය ආයුර්වේද බෙහෙත් ශාලා තුළින් ලබා ගන්නට පුළුවන්. හොඬ පොර කසෙහි ගෙඩිවල යුෂ අපගේ දණහිස් සන්ධිවල බොහෝ ආබාධයන් රැසක් සුව කරනු ලබනවා. දින 10ක් 15ක් අතර කාලයක් තුළ එහි ප්‍රතිඵල ඔබට දැක ගන්නට පුළුවන්. හොඬ පොර ගෙඩි 2-3ක් අරගෙන ඒ හොඳින් සෝදාගෙන හොඳින් රත් වෙන උණු වතුරට දමා විනාඩි 2ක පමණ කාලයක් උණුසුම් වීමට දෙන්න. පසුව එයට විටින් විට වතුර ස්වල්පය බැගින් එක් කරගෙන එය ලුණු මිරිසක ආකාරයට හොඳින් නබරා ගන්න. පසුව ඒ පිරිසිදු රෙදි කැබැල්ලක ඝනකමට ආලේපනය කරලා දණහිසෙහි පත්තුවක් ආකාරයට බැඳ ගන්න. පුළුවන් තරම් කාලයක් එක දිගට මෙය බැඳගෙන සිටින මාන ගොඩක් හොඳයි. යුෂ ටික දණහිසට උරා ගැනීමෙන් පස්සේ එය වේදෙන්නට පුළුවන්. ඒ නිසා වරින් වර එය ඔබට බලලා යුෂ මිරිකෙන්නේ නැත්නම් එක් කිරීමට වතුර ටිකක් ස්ප්‍රේ කරන්න. දින 10ක් 15ක් අතර කාලයක් නොකඩවා මෙය සිදු කිරීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිඵල ඔබට ලබා ගන්නට පුළුවන්. අංක 5. බන්ඩක් කසු. දණහිසෙහි කාටිලේජ වර්ධනයට බාහිර ආලේපනය වගේම අභ්‍යන්තරව ආහාර මගින් පෝෂණය ලබා දීමත් ඍජුවම බලපානු ලබනවා. දණහිසෙහි කාටිලේජ වර්ධනය උත්තේජනය කරන්නත් එහි ස්නේහක ගුණය වර්ධනය කරන්නත් අවශ්‍ය වඩාත් පෝෂණීය ආහාරය වන්නේ බන්ඩක්කයි. බන්ඩක්කා වඩාත් සෙවල ගතියකින් යුත් ආහාරයක් බව බොහෝදාකාරයෙන්ම දන්නවා. මෙය ද්‍රව්‍යමය තන්තු වලින් නිර්මාණය වෙලා තියෙන
මියුකස්මය දියරයක්. දණහිසෙහි කාටිලේජ වර්ධනයට බෙහෙවින් බලපාන ලබන්නේ මෙයයි. බණ්ඩක්කා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීම වැදගත් වෙනවා වගේම මෙය ඖෂධයක් ලෙස භාවිතා කරන නිසා සුප් එකක් ලෙස ආහාරයට ගැනීම මගින් ඒ ඉතා ඉක්මනින් සිරුරට අවශෝෂණය කරගන්නවා. මේ නිසාම එහි ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා බණ්ඩක්කා ග්‍රෑම් 250ක් අරගෙන ඒ කුඩා පෙතිවලට කපා ගන්න. පසුව ඒට ලුණු හා ගම්බිරි ස්වල්පයක් එක් කර වතුරෙන් තම්බා ගන්න. එය උණුසුම තියෙද්දීම ආහාරයට ගන්න. ඒ දවසට වරක් බැගින් ආහාරයට ගැනීම මගින් සති කිහිපයකින් පසු ඔබට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. එසේම නිරතුරුවම ඔබේ ආහාර සඳහා බණ්ඩක්කා එක් කර ගැනීමද දණහිසෙහි කාටිලේජ වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. අංක 6. බරුකොකු මැල්ලුම. බරුකොකු කියන්නේ තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව වැඩෙන මීමන වර්ගයේ ශාකයක්. මේ තරමක් සෙවන ගතියකින් යුක්ත වෙනවා. බරුකොකු ආයුර්වේදයට අනුව ඉතාමත් ගුණදායක වගේම රසවත් ආහාරයක්. බරුකොකු ගෙවීගේ කාටිලේජ නැවත යථා තත්ත්වයට පත්කිරීමට වගේම ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස්, අම්ලපිත්ත රෝගයට, අර්ශස් රෝගයට, ශරීරයේ විසනසන්නට, පිළිකාල් රෝගයට, ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග බොහොමයක් සුව කිරීම සඳහා උපකාරී වෙනවා. ඒ වගේම තමයි සර්ප වෙදිකමේදී පවා විෂ හරණයට බරුකොකු යොදා ගන්නවා. බරුකොකු වල රෝල් වුණු කොටස තමයි මෙහිදී අප ආහාරයට ගන්නෙ. බරුකොකු වල ඇති ඛනිජ පෝෂක වලින් අස්ථි හා කාටිලේජ ආශ්‍රිත රෝග රසකට සුවය ලබා දෙනු ලබනවා. වෛද්‍යවරුන් පවා කාටිලේජ වර්ධනයටත් ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් යන රෝගයන්ට නිර්දේශ කරනු ලබන්නේ මේ නිසාමයි. තද රතු දම්පාටක් සහිත ලපටි දළු තෝරා ගැනීම වඩාත් හොඳයි. බරුකොකු කුඩාවට කපාගෙන හරි අතින් කඩාගෙන හරි මැල්ලුම සාදා ගන්නට පුළුවන්. සිහින්ව කපාගත් රතු රෝණු, අමු මිරිස් සහ ලුණු ස්වල්පයක් ඊට එක් කරගන්න. ඉන්පසුව තෙල් එක් නොකට මදි කින්දරින් ටිකක් මලවා ගන්න. පොල් ස්වල්පයක් එක් කර ගැනීම මගින් මේ තවත් රසවත් කරගත හැකි. බරුකොකු මැල්ලුම් නිරතුරුවම ආහාරයට ගැනීම මගින් ගෙවීගිය කාටිලේජ ඉක්මනින් වර්ධනය වන මාසේම එක් ගෙවී යන්නට හේතු වෙලා තිබෙන ගැටලු ගණනාවක්ම මගහරවා ගන්නටත් පුළුවන්. මේ නිසාම දණහිසෙහි ආබාධ නැතත් නිතර නිතර බරුකොකු ආහාරයට ගැනීම හැම දිනාගේම ශරීර සෞඛ්‍යට හිතකර වෙනවා. අංක 7. මොස් ජෙලි. අපි ආහාරයට ගන්න ජෙලි සාදා ගන්න ජෙලටි අපි බහුලව ලබා ගන්නේ සත්ව ප්‍රභව වලින්. නමුත් මුහුදු පැල ඇටිවල ඇති ජෙලටින් වඩාත් හොඳින් සිරුරට අවශෝෂණය කරගන්න හින්දත් ඒවායේ ඛනිජ ලවණ බහුලව පවතින හින්දත් කාටිලේජ නිෂ්පාදනය උත්තේජනය කරන්න හැකියාව තියෙනවා. වඩාත් පහසුවෙන් මුහුදු පැල ඇටිවල ජෙලටින් ලබාගත හැකි ක්‍රමය වෙන්නේ මොස් ජෙලි ආහාරයට ගැනීමයි. මෙම මුහුදු පැල ඇටිය ඕනෑම සුපර් මාකට් එකකින්ම ලබා ගන්නට ඔබට හැකියාව පවතිනවා. කෙනි සහිත පත්‍ර ඇති කුඩා පැලෑටියක් වන මෙය බියලාගත යුතුයි. එය බියලාගත් පසු පෙනෙන්නේ කුරුළු කූඩුවකින් කොටසක් වගේ. මේ හොඳින් සෝදාගෙන රාත්‍රියේ වතුරට තමා උදේ වන තෙක්ම පිඟින්නට හැර පසුව එම වතුරම යාන්තම් උතුරන ප්‍රමාණයට හොඳින් තැම්බෙන්නට දෙන්න. වතුර හිඳෙන විට
තව තව වතුර එක් කර ගන්නට අවශ්‍යයි. ඉන්පසුව උණුසුම තියෙද්දිම විශාල සිඳුරු සහිත ලෝහ පෙනීරයකින් මේ පෙරා ගන්න. හැබැයි ප්ලාස්ටික් පෙනීර නම් භාවිත කරන්න එපා. ලෙමන් විෂ හා සීනි අවශ්‍ය ප්‍රමාණයට තිය කර ගන්න. පසුව වීදුරු භාජනයකට තමා ශීතකරණයේ දමන්න. ඔබට අවශ්‍ය නම් පමණ සීනි දිය කරනකොට අතුරුපස් සෑදීමට යොදා ගන්න රසකාරක සහ වර්ණකාරක ආදී එක් කර ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ජෙලි ගණවන ආකාරයටම ඉන්පසුව එය ගණ වේවි. නිරන්තරයෙන්ම මොස්ටෙලි ඔබේ අතුරුපස ලෙස ආහාරයට ගැනීමට ඔබට පුළුවන්. ඉතින් කාටිලේජ වර්ධනය කරන තවත් එක් හොඳ ආහාරයක් ලෙස මොස්ටෙලි වැදගත් වෙනවා. ඉතින් ඔබේ නිවසේ ඔබේ දෙමව්පියන් හෝ වෙනත් වැඩිහිටියෙකු දණහිසෙහි කාටිලේජ කැවී යාම නිසා පීඩාවට පත්ව සිටිනවාද, එසේ නම් මෙම ප්‍රතිකාර සුදුසු ලෙස යොදාගෙන ඔවුන්ගේ දණහිසෙහි ආබාධ සුව කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි සීනි, ලුණු, පිටි හා සොසේජ් මීට්බෝල්ස් වැනි සැකසූ මස් වර්ග ආහාරයට ගැනීම සීමා කිරීමත් ඔබගේ කාටිලේජ වර්ධනය කිරීමට වගේම බොහෝ රෝග ඇතිවීමේ අවදානමද මගහරවා ගන්නට පුළුවන්. ඔබට තවත් මෙවැනිම ඔබේ ජීවිතයට වඩාත් වැදගත් කරුණු රසක් දැනගන්නට අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔබේ යාළුවන්ට හිතවතුන්ට පෙන්න ෂෙයා කරන්න. තවත් දවසක මේ වගේම ඔබේ ජීවිතයට වැදගත් වෙන වීඩියෝ එකකින් අපි ආයෙමත් හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.